මනුෂ්‍ය නායකකාර ඒකාබද්ධ විපක්ෂයේ නියෝජනය කරලා අද ආණ්ඩුවේ නියෝජ්‍ය අමාත්‍ය ධුරයක් ලබා ගත්තේ ඇයි කියන කාරණාව පිළිබඳව පැහැදිලිවම සඳහන් කරන්නට වුණේ අද නොඑක් දිනා නොඑක් විදියට චෝදනා කරන්න පුළුවන් හැබැයි අපි දැඩි ස්ථාවරයක හිටියා පක්ෂයක් විදියට අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුලේ ඉඳගෙනයි ඕනෑම කටයුත්තකට දායකත්වයේ දක්වන්න ඕනේ එහෙම නැත්නම් යම් යම් මතවාද තියෙන පුළුවන් කණ්ඩායමක් ආණ්ඩුවත් එක්ක ඉන්නෝ හරි අපි විපක්ෂේ ඉන්නම් කියලා ජනාධිපතිතුමා අවසර දුන්නා හැබැයි විපක්ෂයේ ඉන්න දුන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා කරගෙන ඉන්න. එහෙම නැතු එතනින් එළියට ගිහිල්ලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතවාද පැත්තකට දාලා අතලොස්සකගේ අවශ්‍යතාවයේ මත පක්ෂය දෙකඩ කරන්න නෙවෙයි. අද නපුට විසින් බල්ලා වනනවා වගේ යම් අතලොස්සකගේ අවශ්‍යතාවය තමන්ගේ පෞද්ගලික අවශ්‍යතා මත ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ කරලා ඒ අයගේ කොන්ත්‍රාත්තු ඒ අය බාරගත්තු කොන්ත්‍රාත්තු ඉෂ්ට කිරීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක වෙනවා. අපිට ඒ පාප කර්මයට කරගහන්න බෑ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දැවැන්ත පක්ෂයක් විදියට පහළ මිනිස්සුන්ට පුංචි මිනිස්සුන්ට රටේ දුප්පත් ජනතාවට වැඩක් කරන්න පුළුවන් වැඩ කරපු පක්ෂයේ විදියට ඒ ගමන ඉස්සරහට යන්න නොදී මෙතනින් එහාට එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් හැදීම සඳහා කොන්ත්‍රාත්තුවට සහයෝගය දෙන්න අපට පුළුවන් කමක් නැහැ ජනාධිපතිවරණය පැරදිලා ඒ පරාජයේ වගකීම බාරගත්තු පිරිස් රට හැරගියපු පිරිස් දැන් නැවත වතාවක් ඒ වෙලාවේ මේ ඒකාබද්ධ විපක්ෂය සහ මේ සියලු දෙනා බරපතල විරෝධය දැක්වුවා අහවල් වෙනවනම් පෞල්වාදී නැවත එනවනම් අපි ඉස්සරහට යන්න අකමැති මේකත් වෙන්නේ මේකම තමයි කියලා ඉදිරිපෙළ ඉන්න ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු පවා සාකච්ඡා කරනවා ඒ සහයෝගය තියෙනවා අවශ්‍ය වෙලාවට එන්නම් සර් කියනවා ඉතින් ඉදිරියේදී අපිට බලා ගන්න පුළුවන් වේවි කොතනටද මේ ගමන යන්නේ කියන කාරණාව ජේෂ්ඨ උදවිය සාකච්ඡා කරනවා එන්න හැබැයි ප්‍රශ්නයක් තියෙනවා කැබිනට් අමාත්‍ය ධූර දෙන්න බෑ ඒ නිසා පාර්ලිමේන්තුවට ගිහිල්ලා අනුමැතියක් අරගන්න ඕනේ එන්න හැබැයි ඒකාබද්ධ විපක්ෂයේ එන්න බලාගෙන ඉන්නවා හැබැයි එන්න ඉඩ නැති ප්‍රශ්නයක් තියෙනවා